අයිබුවන් ඔබ කොන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමකෙ ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනා රෝගීන් පිළිනු නාවික හමුදාවේ 357 දෙනෙකුට පූර්ණ සුවයි ගුවන් හමුදාවෙන් බොහොමියේ මෙහෙයුමක් දවස් 12කින් රෝගීන් හඳුනා ගන්න බාහිර රෝගී අංශයක් ඉදි කරයි ජනතාවට කවන්න හැදූ කුණු පුණු ලොකු ලුණු කිලෝ 50000ක් කොටහේදීදී අත්අඩංගුවට පාසල් දරුවන්ට කොරෝනාව හැදිලා කියූ කතාවට රාජිතට තවත් නඩුවක් වැටෙන ලකුණු බංග්ලාදේශ රෝහලක ගින්නකින් කොරෝනාවෙන් මරුවා පිනිපිනී සිටි 5 දෙනෙකු මරුට කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 357 දෙනෙකු බෙවන විට සම්පූර්ණ සුවය ලබා ඇති බව නාවික හමුදාව පවසනවා කොරෝනා ආසාදනයේ වී සම්පූර්ණ සුවය ලැබූ තවත් නාවික හමුදා සමාජිකයන් 13 දෙනෙකුද රෝහල් වලින් පිටව ගියා විටින් විට සිදු කළ PCR පරීක්ෂණ අනුව මෙම නාවික හමුදා සමාජිකයන්ගේ ශරීරයේ තව දුරටත් කොරෝනා වෛරසය නොමැති බවට තහවුරු වුණා. නාවික මහරෝහල, හෝමාගම රෝහල සහ මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයන් පිරිසකුයි සුව වී පිටව ගියේ. ඔවුන් තවත් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කිරීමට නාවික හමුදාව පියවරගෙන තිබෙනවා. මේ අතර කොළඹ ගෆූර් ගොඩනැගිල්ලේ කොරෝනා ආසාදිතයෙකු හමුවීම සම්බන්ධයෙන් මහජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලොතිනන් කමාන්ඩර් ඉසුරු සූර්යබණ්ඩාර මහතා සඳහන් කළා. ඒ රාජකාරී ස්වභාවයේ මත ඔවුන්ට යම්කිසි ප්‍රවණතාවක් තිබෙනවා. ඔවුන් මොකද මෙවැනි ආසාදිතයන්ට ලක්වීමට මොකද ඔවුන් වැඩ කරන්නේ මෙවැනි පරිශ්‍රයක් තුල. ඉතින් ඒ නිසා නිරන්තරයෙන්ම ඔවුන් අවශ්‍ය පරීක්ෂණ වලට සහ වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමට කටයුතු කරා. ඉතින් මේ ප්‍රතිඵලයක් වශයෙන් ඊයේ දිනේදී එක් පුද්ගලයෙකු COVID-19 ආසාදිත බවට තනතුණා. ඒ සමගම ප්‍රාථමිකව ඔහුත් සමග සම්බන්ධකම් පවත්වන දැනිකුත් පුද්ගලයන් සියලු දෙනාම අපි පරීක්ෂණ වලට යොමු කළා තිබෙනවා. ඒ වගේම මේ අයවලු සම්බන්ධයෙන් ඉදිරියේදී ඔවුන්ව නිරෝධානය කිරීම සහ අනිකුත් ඒ සෞඛ්‍ය පියවර ගැනීම නායක හමුදාව සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ක ඉදිරියේදී සිදු කරන ලබයි. මහජනතාවට අනිසිපියක් ඇති කරගත යුතු නැහැ. මේ නායක හමුදාව විසින් මනා පරිපාලනයකින් පාලනය කරන ලද ගොඩනැගිල්ල. මේ නිසා කිසිදු අවස්ථාවක මොවුන් බාහිර සමාජය සමග ගැටීමට අපි සලස්වන්නේ නැහැ. ඒ වගේම මොවුන් නායක හමුදාවේ අනිකුත් කඳවුරු ලෙසින් පුදුල සමගම ගැටීමට සලස්වන්නත් අපි නැහැ. බෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 1503 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දිනේ කොරෝනා ආසාදිතයන් 34 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන්ගෙන් 15 දෙනෙකු කුවේටේ සිට පැමිණ ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වූ අය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවත් රෝගීන් 17 දෙනෙකු ඩුබායිහි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක්. ඉතිරි දෙදෙනා නාවික හමුදා සමාජිකයන් සම්පූර්ණ සුවය ලබා පිටව ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 745ක්. රෝගීන් 748 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ මෙවන විට රෝහල්වල කොරෝනා සම්බන්ධයෙන් සැකපිට සිටින පුද්ගලයන් සංඛ්‍යාව 68ක්. මෙරටින් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඊයේ දිනේදී. ඒ ආසාදිතයන් 150 දෙනෙක්. ඊට පෙර දින වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 137ක්. මෙරට කොරෝනා ව්‍යාප්තිය අනුව කොරෝනා සුව වූවන්ගේ ප්‍රතිශත සක්‍රිය ආසාදිතයන්ගේ ප්‍රතිශතයට වඩා වැඩි අගයක් ගන්නවා. සුව වූ ආසාදිතයන්ගේ ප්‍රතිශතය 50.6ක් වන අතර සක්‍රිය ආසාදිතයන්ගේ ප්‍රතිශතය 48.7ක්. මේ අනුව මෙරට වෛද්‍ය පද්ධතියේ විශිෂ්ටත්වය පෙන්නුම් කරමින් සුව වූ ප්‍රතිශතය ඉහළ අගයක් ගත්තා. බෙලාරුස් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන් 271 දෙනෙකු අද මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසනවා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවයි එම මධ්‍යස්ථානයේ සඳහන් කළේ. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුලදී අද දිනේ වෙන විට පුද්ගලයන් 11040 දෙනෙකු නිරෝධායන අවසන් කර සිය නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ වෙන විට නිරෝධායන මධ්‍යස්ථාන 44ක පුද්ගලයන් 4836 දෙනෙකු නිරෝධායනයට ලක්වනවා.
පනතුරු මූලික රෝහලේ බාහිර රෝගීන් හඳුනා ගැනීම මැදිස්ථානයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගය දින 12ක් වැනි කෙටි කාලයකදී සමත් වුණා. ගුවන් බටයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම කාර්යය ඉටු කර තිබෙනවා. ගුවන් හමුදාපති යා මාෂල් සුමංගල ඩයස් මහතාගේ මග පෙන්වීම යටතේ පසුගිය 13 වෙනිදා ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. කොරෝනා වසංගතය හමුවේ රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම බාහිර රෝගීන් හඳුනා ගැනීම මැදිස්ථානය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා. බංග්ලාදේශයේ රෝහල කැටිබු හදිසි ගින්නකින් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු මියගොස් තිබෙනවා. ගින්න හටගන්න අවස්ථාවේ පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවයි වාර්තා වන්නේ. කොරෝනා ආසාදිතයන් වැඩවීමට ඉදි කළ තාවකාලික ගොඩනැගිල්ලක මෙම ගින්න ඇතිව තිබෙනවා. වයස අවුරුදු 45-75 අතර පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු හා එක්කාන්තවක මියගිය පුද්ගලයන් අතරට අයත්. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මෙවන විට ලෝ පුරා 58,28,157 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 25,24,137ක්. වෛරස් ආසාදනය හේතුවෙන් මරණ 358,329ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ. බෙතර රට වසා දෙමීම හේතුවෙන් දිල්ලි නගරයේ සිරවි සිටි ඉන්දියා වැසියන්ට ගම්බින් බලා යාම සඳහා අවශ්‍ය මුදල් ආයතන කළමනාකාරීත්වයේ ලබා දිය යුතු බවට අධිකරණයේ නියෝග කළා. ඔවුන්ට අවශ්‍ය ආහාර හා පානීය ජලයද ලබා දෙන ලෙසයි අධිකරණයේ තවදුරටත් දැනුම් දී තිබෙන්නේ. මේ වන විටත් මිලියන ගණනක ජනතාවක් රට වසා දෙමීම හේතුවෙන් ගම්බින් කරා යාමට නොහැකිව අගනගරයේ සිරවි සිටින බවයි මාධ්‍ය සඳහන් කරන්නේ. ඇමරිකාවෙන් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මෙවන විට මිලියන 1.7 ඉක්මවා තිබෙනවා. එය සමස්ත ලෝකෙන් වාර්තා වන ආසාදිත සංඛ්‍යාවෙන් 30%. ඇමරිකාව මැදි වූ යුද ක්‍රියාදාමවලින් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවට දත්ත විශ්ලේෂකයන් නිවේදනය කරනවා. වෛරස් ආසාදිතයන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් රැඳී සිටින ස්ථාන හඳුනා ගැනීමේ නව ක්‍රමවේදයක් අද සිට ක්‍රියාත්මක බව බ්‍රිතාන්‍ය අක්‍රමාත්‍ය බොරිස් ජොන්සන් පවසනවා. වෛරසය ආසාදනය වූ පන්කේ පෞලේ සමාජිකයන් සමීපතමයන් පිළිබඳ තොරතුරු ජාලගත කෙරෙන අතර ඔවුන් ගමන් කරන ස්ථාන සමීපව නිරීක්ෂණය කිරීමට නව ක්‍රමවේද යටතේ පහසුකම් සැලසෙනවා. මේ හේතුවෙන් වෛරසයේ ව්‍යාප්ත වීම 105 සිට 115 දක්වා අඩුවිය හැකි බවටයි විද්‍යාඥයන් විශ්වාසය පළ කරන්නේ. ගතෝපේ 24ට කිසිදු චීන ආසාදිතයෙකු වාර්තා වී නැහැ. එහෙත් වෛරස ආසාදනය වූ විදේශිකයන් දෙදෙනෙකු හමු වූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ දක්වා ඉරටින් වාර්තා වී ඇති සමස්ත විදේශීය ආසාදිතයන් සංඛ්‍යාව 1734ක්. 1688ක් සුවය ලබා පිට ගොස් තිබෙනවා. මෙක්සිකෝ බලධාරීන් රට යලි විවෘත කිරීමට පියවර ගැනීමත් සමගම වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. ඒ රටින් ආසාදිතයන් 3463ක් හා මරණ 463ක් ඊයේ වාර්තා වුණා. මෙක්සිකෝවේ බහුතරයක් මුහුණු ආවරණ පැළඳීමට මැලිකමක් දක්වන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ලෝක සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දීම සඳහා අවශ්‍ය අරමුදල් සාම්ප්‍රදායික නොබන ප්‍රබවයන්ගෙන් වැස් කිරීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා පවසනවා. සාමාන්‍ය ජනතාව බින්ම නව ක්‍රමවේද මේ සඳහා යොදා ගැනීමට නියමිතයි. ඉදිරියේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙත ලබා දෙන අරමුදල් අතීතු වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සතියේ නිවේදනය කිරීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. මේ 31 එනම් ලබන ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්වල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය අද නිවේදනය කළා. ජූනි 4 බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොයේදී තිබෙන ජූනි 5 සිකුරාදා යන දිනවල රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගත්තා. එය අධියර කිහිපයක් යටතේ ලිහිල් කෙරුණු අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කෙරුණේ පසුගිය 26 වනදායි. එදින සිට සෑම දිස්ත්‍රික්කයකම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශයේ අද දිනේ නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ ජූනි 4 බ්‍රහස්පතින්දා හා ජූනි 5 සිකුරාදා යන දින දෙකෙහිම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි. ජූනි 1 වන සඳුදා සිට ජූනි 3 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙර පරිදි රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා ක්‍රියාත්මක කරනවා. ජූනි 6 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය
නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. කොළඹ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර ලබා දී තිබෙනවා. මේ අතර ඊයේ රාත්‍රියේ ඉන්ද්‍රිනීතිය ක්‍රියාත්මක කාලය තුල එය කඩකළ පුද්ගලයින් 178 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගත්තා. පොලිස් බහරයටගත් වාහන සංඛ්‍යාව 38ක්. ඇඳිරිනීතිය පැන වූ පළමු දිනේ සිට මේ දක්වා පුද්ගලයන් 66519 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අදාළ නඩු පැවරීම් 21787ක් සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ අතර කොළඹ ප්‍රදේශයේ ජංගම වෙළඳසැල් හිමියන් දැනුවත් කිරීමේ හමුවක් කොළඹදී පැවැත්ුණා. සෞඛ්‍ය නිර්දේශවලට අනුව වෙළඳාම් නොකරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ. එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් වෙත යොමු කළ ලිපි සම්බන්ධයෙන් ලිඛිතව සිදු කරන කරුණු දැක්වීම හෙට පැවැත්වෙන ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලිකම් අකිල විරාජකාරීව සම් මහතා පවසනවා. එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසකගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවමින් යොමු කළ ලිපි සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. මහමෙතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් වෙනත් දේශපාලන පක්ෂයක සමාජිකත්වයේ ලබාගෙන නම යෝජනා බහර දී තිබෙනවා. එසේ කරන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාවට අනුව ක්‍රියාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුයි. එහෙත් මතභේදයට තුඩු දී ඇති සමාජිකයන් කිසිවෙකු එවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බව අකිල විරාජකාරීව සම් මහතා නිකුත් කළ නිවේදනයේහි සඳහන්. ඔවුන්ට එරෙහිව පක්ෂ ව්‍යවස්ථාවට අනුව මෙවන විටත් ක්‍රියා කර ඇති අතර එලෙස නාම යෝජනා අත්සන් කළ බොහෝ සමාජිකයන් එම තීරණය පිළිබඳ පසුතැවිල්ල දැනුම් දී ඇති බවද ඒ මහතා සඳහන් කර තිබෙනවා. මෙතර එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් පිරිසකගේ සමාජිකත්වයේ අත්හිටුවීමටගත් තීරණය පිළිබඳ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළගුණා. අපි සමග ජන බලවේගයේ පිහිටෙව්වේ සියලු දේ කරේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයක් අනුව. ඒ සියල්ල අනුමත කළා. ඊට පස්සේ තමයි එක්සත් ජාතික පක්ෂය අද වෙනින්ම සුළු පිරිසක් ලෑස්තිගෙන ඡන්ද ඉල්ලන්නේ. 80ක් ඉල්ලන්නේ සමග ජන බලවේගයේ. 15 දෙනාටත් අඩු පිරිසක් තමයි එක්සත් ජාතික පක්ෂයේ සුළු කල්ලියෙන් ඉල්ලන්නේ. සුළු පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ නමත් බෝඩ් එකත් අලියත් විතරක් අයිති කරගෙන ඉන්නවා. ඒ අවුරුදු 26ම කරේ එක්සත් ජාතික පක්ෂයට පාක්ෂිකයෝ බඳව ගන්න එක නෙවෙයි විනය පරීක්ෂණ තිතිය එළවන එක. මඟව එක්සත් ජාතික පක්ෂයේ විවස්ථාව තියෙනවා. මේ විවස්ථාවේ කිසිදු සමාජිකයෙකු විසින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පූර්ව අනුමැතිය නොමැතිව පළාත් පාලන ආයතනයක මන්ත්‍රීවරයෙකු ලෙස නාම යෝජනා කරනු ලැබීම හෝ තරඟ කිරීම හෝ වෙනත් දේශපාලන පක්ෂයක හෝ සංධානයක නාම යෝජනා ලැයිස්තුවක අපේක්ෂකයෙකු ලෙස නම ඇතුළත් කිරීම හෝ ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා ලැයිස්තුවක නම ඇතුළත් කිරීම හෝ නොකළ යුත්තේය. මේක තමයි ප්‍රශ්නේ. සමගි ජන බලවේග කියන්නේ වෙනත් පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය කිව්ව හදාගන්න කියන සන්දහානේ නෙවෙයි. මේක වැරදි අර්ථකථනයක් දෙනවා. ඒගොල්ලෝ හැමදේම වෙනත් පක්ෂයක්. ඒතකොට වෙනත් පක්ෂයකින් ඉල්ලන්න බෑ එක්සත් ජාතික පක්ෂය සමාජිකයෙකුට. මාධ්‍ය සාකච්ඡාවක් ඉදලා තිබ්බා. ඔවුන් කිව්වේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ දේවල් ප්‍රකාශ කරන්නේ. ඔකට කියන්න ඕනේ සභාවේ තදින් සිනා. එච්චරයි ඔකට උත්තරේ. මෙන්න මොනා කියන්නද? එක්සත් ජාතික පක්ෂය කියන්නේ මහත් විනය හා බලතල සහ සේම සියලු දේවල් ආරක්ෂා කරන ප්‍රබල පක්ෂයක්. නෑ ඒක වෙනම කතාවක් නේ. දැන් මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනම දේශපාලන අයිකන් එකක් නේ. අපි පිළිගන්නේ නැහැ මේ රටේ. සජිත් ප්‍රේමදාස කියන්නේ එහෙම අයිකන් එකක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂ කියන්නේ එක්සත් ජාතික පක්ෂේ විපක්ෂ නායක තනතුරක් ටිකක් ඔරොත්තු දෙන්නේ නැති වාගේ ගතියක් අපිට දැන් දැනගෙන ගිහින් දිනවා. මම හිතන්නේ ජනතාවටත් ඒක පැහැදිලි වෙනවා. ඒ නිසා මම හිතනවා ඒක මහලුකු ප්‍රශ්නයක් වෙන්නේ. අපි මැතිවරණට මුණ දීලා බලමු තාත්තේ මොකද කියන්නේ. 101ක් ඉවත් කරනවායි කියලා අකිල විරාජ් දරට එක්සත් ජාතික පක්ෂින් මහලේකම්වරයා කියනවා නම් ඒක පිස්සු කතාවක්. අපිව එලවන්න හරි අපිව තියාගන්න හරි පුළුවන් වෙන්නේ මේ ඡන්දෙන් පස්සේ. රටේ ජනතාව ඒ තීන්දුව දෙයි. අලියගෙන් ඡන්දෙ ඉල්ලන්න මේ රටේ කිසි මිනිහෙකුට කොයි ගෙදරටද යන්න පුළුවන් කියලා මං අහනවා. ඒ මහා සම්ප්‍රදාය අද ඔය අලිය ලකුණ සම්පත් සාධන ලංකා දරණිතලයේ එක්සත් ජාතික පක්ෂ ඓක්‍යතේ සිය කච්චි යුනයිටඩ් නැෂනල් පාර්ටි සිරිකොත මුලස්ථානයේ අල්ලන් ඉන්න කල්ලිය තුල නැහැ. ඒ සියලු ජීව ගුණයන් මහා සම්ප්‍රදාය තියෙන මෙතන. එතන තියෙන්නේ මයික්‍රෝ බැක්ටීරියා තරම් වූ චූල සම්ප්‍රදායක් විතරයි. ඒ සම්ප්‍රදාය පහුගිය අවුරුදු 25ක් තුල හදාගත්ත චූල සම්ප්‍රදායක්. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් කොළඹ අපරාධ කොට්ටාසය අද ප්‍රකාශයක් සටහන් කරගත්තා.
ඒ පාසල් ළමයින්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට රඳවා සිටින්නේ මිගමෝ පල්ලන් සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ. එම මධ්‍යස්ථානයට පැමිණි කොළඹ අපරාධ කොට්ටාසේ නිලධාරීන් පැය 3ක පමණ කාලයක් රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. රජය සහල් වලට පනවා තිබූ උපරිම සිල්ලර මිල නැවත සංශෝධනය කිරීම පිළිබඳව අද මාධ්‍ය හමු කිහිපයකදී පක්ෂ විපක්ෂ අදහස් පළපුණා. කුෂිකර්ම මාත්‍යංශ කියනවා නම් මේ මොහොතේ මෙට්‍රික් ටොන් 132ක් තියෙනවායි කියලා. ඩග්ලස් සිටසන් මහත්තයා කියනවා නෑ නෑ තියෙන්නේ මෙට්‍රික් ටොන් 116යි කියලා. මෙට්‍රික් ටොන් 32 සහ මෙට්‍රික් ටොන් 16 පරස්පරයේ පිළිබඳව වහාම පහදලි ප්‍රකාශයක් කරන්න ඕන. වෙන විදිහකින් කෝ ඩඩ්ඩි සිරිසේන මහත්තයා හරි කුෂිකර්ම මාත්‍යංශද හරි නිෂ්පාදන පිරිවැය ඉහළ පාළය යද්දී බාණ්ඩේ මිල ඉහළ පාළය යන්න සිද්ධ වෙනවා. ඔබට මතකද මුලින්ම දාලා තිබ්බ මිල පස්සේ අඩු කරා. දැන් ආපහු වැඩි කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පහළ යනකොට කවදාකවත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒක ස්වභාවයි. කවුද අකමැති බාණ්ඩයක් ලැබෙන්න වෙන. ඉහළට අදිටර ප්‍රශ්න කරනවා. දෙකම වෙනවා. අපි කැමති නොමිල දෙන්න පුළුවන් හැමදාම. එහෙම කරන්න බෑ. පිරිවැයක් තියෙනවා. මවාපෑමක් කළා සම්දර්ශනයක් කළා අවසාන වාසියක් දීලා තියෙන කාටේ හාල්මෝල් හිමියන්ට ඒ අයට අර ලේබල් එක ගහලා හොරපාරෙන් යටපාරෙන් විකුණපු දේ අද නිත්‍යානුකූල කරලා තියෙන ගැසට් නිවේදනයක් මගින් හාල් කිලෝ එක මිල වැඩි කළා ඒ අනුක්‍රියාත්මක මේ නිසා මේ වගේ සෙල්ලම් මේ විජ්ජාද මේ ආණ්ඩුව කරන රජයේ එකඟ වෙලා තිබුණ මිල රුපියල් 98ක් පාරිභෝගික ජනතාවට සානය සලසා දීම සඳහා තවත් ඒ 98 මිල පහතට එලන්ට උත්සාහය දරුවෝ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෙළඳ පොලේ ගැටලුවක් ඇති වුණා. අතිගරු ජනාධිපතිතුමාත් පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරියත් සියලු මැදිහත්වීම් කර අවසානයේදී නැවත හිඟියක් ඇති නොවන ආකාරයේ 100කට වඩා පහතින් හාල් මිල තබා ගැනීමට හැකිවන ආකාරයේ යම්කිසි ගැළපුමක් ඇති කරලා තිබෙනවා. පාරිභෝගිකයාගේ පැත්තෙන් ජයග්‍රහණය. මොකද පාරිභෝගිකයාට බාණ්ඩ හිඟියක් ඇති කරොත් ඒ ඇති වෙන තත්වයේ තුල කළු කඩ වෙනද පොලක් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ගයේ අරන් තිබෙන්නේ. මේ ආණ්ඩුව කාලේ හැම වෙදේම වී අලෙවි මණ්ඩලය තුල වී මෙට්‍රික් ටන් 104ක් හෝ 5ක් අපි රඳවාගෙන තිබුණා හදිස්සියකට ඌමනාවකට ප්‍රයෝජන ගන්න. අපි වී අලෙවි මණ්ඩලය තුල රැස් කරලා තිබුණු ආරක්ෂිත වී තොග පෞද්ගලික සමාගම් වලට රුපියල් 24 ගණනේ කිලෝ එකක වික්කේ රුපියල් 35ට වී අලෙවි මණ්ඩලය අරගෙන අපි අරන් ගොඩ ගහලා තිබිච්ච වී ටික පිට රජයේ බාර දෙනකොට වී අලෙවි මණ්ඩලය තුල එක වී ඇටයක්වත් ඉතුරු කරලා තිබුණේ නැහැ. මේ විකිණීම නිසා සොයාගත්තු කළු සල්ලි ප්‍රමාණය කොච්චරද කියන එක අපි ඒ රජයේ වගකීතු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරනවා. ඒ එළවලු නාට්‍ය පහුගිය කාලේ තිබ්බා දැන් ඒක ඉවරයි. ඊළඟට පඩිභාගේ නාට්‍ය තිබ්බා ඒකත් ඉවරයි. දැන් පෙන්වන්නේ හාල් පොහොර නාටකය. රජය හාල් මිලටත් අර සැමන් පරිප්පු න්‍යාය තමයි පාවිච්චි කරේ. ඒගොල්ලෝ 90යි කිව්වා 98යි කිව්වා බෝඩ් ගහවුවා මේ මේ ඉලක්කම් වලට අපිට නම් හොයාගන්න නැහැ අපේ දිස්ත්‍රික්ක වල අපි කැමති දැනගන්න කොහේ හරි රුපියල් 90ට මේ කියන වර්ග ඔක්කොම කොහෙවත් තියනවාද කොහෙද තිබ්බේ එහෙම නැත්නම් කොහෙද තියෙන්නේ කියලා අපි දැක්කා මේ රටේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන කණ්ඩායම් විසින් වෙනත් උපක්‍රම යොදලා සහල් මිල රුපියල් 100න් උඩට අරගෙන ගියා මොකද එයාලාට අවශ්‍ය වුණා රජයේ අපහසුතාවයට පත් කරන්න රටේ සහල් හිඟියක් මවාපාන. අපි මතක් කරන්න ඕනි මේ වී මිල සහල් මිල ගැන මතක් කරන විපක්ෂයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ රුපියල් 42ට 45ට වී මිල දී අරගෙනත් රුපියල් 65ට හාල් තිබ්බා. යහපාලන යුගය නිර්මාණය වහාම තමයි රුපියල් 65 ඒ සහල් කිලෝ එක රුපියල් 105 දක්වා වැඩි කිරීම සිදු කරේ. ඉතින් රුපියල් 105කට ගියපු සහල් කිලෝ එක තමයි අද මේ ක්‍රමානුකූලව අඩු කරන්න අපි උත්සාහ කරන්නේ. මම හිතනවා මේ සියලුම දේවල් මේ රටේ ජනතාව පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ කොට්ටාෂය වෙත පැමිණියා. ඒම කොට්ටාෂය කළ දැනුම් දීමකට අනුවයි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ රුව ඇතුළත්ව පසුගිය දිනවල සමාජ මාධ්‍යවල සංසන්නයේ වූ වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමටයි හරින් ප්‍රාන්තු මහතා කැඳවා තිබුණේ. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කෙරුණා. උත්තරයක් ලබා ගැනීමට තමයි ආරාධනා කළ තිබුණේ සිසිඩී. මේ පරීක්ෂණයට මම හිතනවා අපේ සහෝදර මන්ත්‍රීවරයෙක් වෙනුවෙන් කරන පරීක්ෂණයක් ඒකට දෙන්න ඕන සම්පූර්ණ සහයෝගය ලබා දෙන තමයි අද පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන්න පැමුණේ. මම හිතනවා පොලිසියටත් ඒ වගේම අපිටත් පැහැදිලිව තේරෙනවා මේක විශේෂයෙන්ම දේශපාලන වශයෙන් කරන මඩගෙයිල්ලක් බවටයි පේන්න තියෙන්නේ. කෙසේ වෙතත් මේ ගැන ඉදිරියට කතා කරන්නට මම නඩු මාර්ගයට යනවා මේ සම්බන්ධයෙන් නෙමෙයි. මේකට මට මඩ ගහපු මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයා සම්බන්ධයෙන් මේ වෙනකොට මගේ නීතිඥව කටයුතු කරලා තියෙනවා. කාවින්ද ජයවර්ධන මහත්මයාට සාධාරණයක් වෙන්න අවශ්‍ය
කටුත්තර ලබා දීලා දෙනවා පරිභෝජනයේට නුසුදුසු ලොකු ලුණු කිලෝග්‍රෑම් 50000ක් කොටහේනේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා පාරිභෝගික අධිකාරියක ලැබැටලීමකදී මේවා සොයාගෙනුනේ මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 40කට ආසන්න බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කරන්නේ මේ බෑග් වල දාලා ගිහින් ගියා කිව්වනේ කොහෙන් ගියා කියලාද මේවා අපි නෑ නේද නිකන් ගියා පස්ස 50000 ගියාද නෑ අපි කවදාවත් කතා යනවා නෑ යවුවා කි එම ලුණු තොගේ දැඩි ලෙස නරක් වී තිබූ අතර මේවා පරිභෝජනයේට සුදුසු ලොකු ලුණු සමග මිශ්‍ර කර වෙළඳපොළට යොමු කර ඇති බවටයි හෙළි වී තිබෙන්නේ කොටේනේ වෙළඳපොළ පොලිසියෙන් බෙමිල්ලක් ආවා කොටේනේ විවේකානන්ද පාරේ විශාල වශයෙන් ලුණු තොගිය තියාගෙන සුද්ධ කරලා වෙළඳපොළ නිකුත් කිරීමට කටයුතු කරනවා කියලා ඇවිල්ලා මෙතන පරික්ෂා කරනකොට විශාල වශයෙන් ලුණු තොගයක් ඒක තිබුණා ඒකෙන් සාමාන්‍ය 100ට 75ක් විතර නරක් වෙලා තිබුණා කිලෝ 25 බෑග්ස් 2000ක් විතර තියෙනවා පණුවාපු මේවාගේ ලුණු සුද්ධ කරලා පාරිභෝගිකයන්ට විකිණීමට ඉදිරිපත් කිරීම සම්බන්ධව අපි භාරයට අරගෙන ඉදිරි දවස්වල උසාවියට ඉදිරිපත් කළා දඩුවම් ලබා දුන්න අපි කටයුතු කරනවා මාලියාගන්ද මයිස්ට්‍රාත් උසාවියේ නඩු පවරීමට අපි කටයුතු කරනවා මැතිවරණයේ පැවැත්වීම සහ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙ ඇති පෙත්සම් පිළිබඳ මේ දිනවල අදහස් පළවනවා පක්ෂ විපක්ෂ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් දක්වූ අදහස් කිහිපයක් දැන් විසිවෙන්දා මැතිවරණ තියන්න බෑ කියලා මැතිවරණ කොමිෂන් සභාව කියලා තියෙනවා. ඉතින් අපි දවසක් දන්නේ නැති නිසා අපි තාම හරියටම මැතිවරණේ කොහොමද කරන්න කියන එක අපි බලබල අපිත් ඉන්නවා. අද රජය COVID-19 වසංගතය මර්ධනය කරලා සමාජගත වීම නවත්තලා තියෙන හින්දා මැතිවරණය පැවැත්විය යුතුයි. ස්ථාවර රජයක අවශ්‍යතාවයක් තියෙනවා. විපක්ෂය උත්සාහ කරන්නේ මැතිවරණ වලට මුහුණ දෙන්නේ නැතුව මැතිවරණ වලදී බෙදිලා එකිනෙකා කුලල් කාගෙන මැතිවරණය නොපවත්වා රටට ජනතාවට අසාධාරණයක් කරන්න. මැතිවරණයේ දිගින් දිගටම කල්යාම තුල මේ රැකියා ලැබුණු උපාධිධාරීන්ට වැටුප් ගෙවීම පිළිබඳ කාරණය පිළිබඳව මැතිවරණ කොමිසමත් රජයත් දෙපැත්තට කමා දෙමින් මේ ආකාර කටයුතු කරන්නට එපාය කියලා මම වකිමක් ඇතුවම ඉල්ලනවා. අද හූල් මාත්‍ය වැඩ කරන්නේ පැහැදිලිව දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතා අනුව. හූල් මාත්‍යා සහ ඔහුගේ ක්‍රියාකාරකම් තුල මේ රටේ මැතිවරණ කොමිසම අපක්ෂපාතී භාවය යම් ප්‍රමාණයකට බිඳිලා තියෙනවා. නලින් අභිෂේකර මැතිතුමත් මහින්ද දේශප්‍රිය මැතිතුමත් ඒ ක්‍රියාවලියේදී තාම පක්ෂපාතිත්වයක් බෑක් සහිතව තමයි වැඩ කරන්නේ නමුත් මුල් මාත්‍ය පැහැදිලිව පක්ෂපාතී ලෙස වැඩ කරන හැටි අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ගය ඉදිරි අනාගතේ අපි ගන්න බලාපොරොත්තු වෙනවා මේ රටේ කොමිසම් සභාව ඇති කළා ඒකෙ තිබිච්ච ස්වාධීනත්වය නිසා තමයි අද ඔළුව ඉස්සලා ඉන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛේ කණ්ඩායම ස්වාධීන නිදහස් තීන්දුවක් ගන්න පුළුවන් අයිතිය ලැබිච්ච නිසා තමයි බලපෑම් වලට යට වෙන්නේ නැතුව ස්වාධීනව තීන්දුවක් අරගෙන කටයුතු ඉස්සර ගම්වල ඉන්නවා මේ බල්ලන්ට පිස්සු හැදෙනවා බල්ලන්ට පිස්සු හැදුනට පස්සේ පිස්සු හැදිච්ච බල්ලට ගමේ ඉන්න මිනිස්සු ගහන්න එලොන්කට වතුර ගහනවා වතුර ගැව්වම පිස්සු බල්ලා දුවනවා අර පිස්සු බල්ලෙක් නාවන්න ගිනන වගේ තමයි මේ විපක්ෂයේ චන්දරේ ගිරිනවයි කියන්නේ ඒ තරමට බයෙන් ඉන්නේ මම දන්නේ නැහැ මොකද්ද හේතුව කියලා ඒ සමගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා ඔබට සුබ රාත්‍රියක්